සියලු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා ලංකාගේ YouTube channel එකේ ගිනේ තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද ආරං ඇවිල්ලා තින්නේ ඔයාලට හුඟක් වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් මම අද කියලා දෙන්නන්නේ ඔයාලගේ mobile phone එකේ call එකක් ගන්න dial කරනකොට dial pad එකට ඔයාලට අවශ්‍ය කරන photo එකක් දාලා කොහොමද ඔයාගේ dial pad එක customize කරගන්නේ කියලා. ඉතින් මේ විදිහට ඔයාලට ඕන ඔයාගේ keyboard එකට කියන්නේ dial pad එකේ තියෙන keyboard එක එක effect add කරන්න පුළුවන්. එහෙම නැත්නම් dial pad එක පිටිපස්සට background එකට ඔයාලට අවශ්‍ය කරන photo එකක් add කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් වීඩියෝ එක කියලා කතා කරමු කොහොමද මේ විදිහට dial pad එකේ මේ විදිහට customize කරගන්නේ කියලා. වීඩියෝ එක කලින් කියනවා තමයි මගේ YouTube channel subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පහල තියෙන රතු පාට subscribe කියන button එක බලලා අනිවාර්යෙන් subscribe කරන්න. මොකද එහෙම subscribe කරොත් විතරයි ඉදිරියේ මම upload කරන videos වල දිගටම නැරඹීමේ හැකියාව තියෙන්නේ. එහෙනම් දැන් අපි වැඩි කතා කරමු වීඩියෝ එක ගිල බලමු කොහොමද මේ විදිහට ඔයාගේ dial pad එකත් customize කරගන්නේ කියලා. හරි මේ දේ කරන්න ඔයාලට පොඩි application එක download කරගන්න සිද්ධ වෙනවා. මුලින්ම ඔයාලට යන්න වෙනවා මෙන්න මේ විදිහට Play Store එකට. Play Store එකට ගිහලා ඔයාලට search කරන්න පුළුවන් my photo phone කියලා search කරලා පස්සේ මෙන්න මේ වගේ application එකක් එයි ඔයාලට මෙතන ඉන්ස්ටෝල් කියලා බටන් එකක් තියෙවි. ඉන්ස්ටෝල් කියන බටන් එක බලලා ඔයාලට මේ ඇප්ලිකේෂන් එක ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඉතින් ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට වැටෙනවා. ඊට පස්සේ ඔයා මෙන්න මේ ඕපන් කියන බටන් එක බලලා මේ විදිහට ඇප්ලිකේෂන් එක ඕපන් කරගන්න ඕනේ. ඊට පස්සේ ඕපන් කරනකොට මෙන්න මේ වගේ go to setting කියලා තැනක් කරා මේ පෙන්වන විදිහට මේව ටච් කරන්න තියෙන. ඊට පස්සේ custom style මේ විදිහට ටච් කරාට පස්සේ ඔයාලට අවශ්‍ය කරන මේ විදිහට හදා ගන්න පුළුවන් settings වලට ගිහිල්ලා ඊට පස්සේ මෙන්න මේ වගේ permission allow කරන්න කියලා කියනවා. ඔයාලට මේ විදිහට ගිහිල්ලා මේක මේ තියෙන හරි දාන්න තියෙනවට ඔයාලට හරි දාලා මේ පර්මිෂන් එලෝ කරන්න සිද්ධ වෙනවා. මෙන්න මෙතන ආවට පස්සේ ඔයාලට පේන ඇති මෙන්න මෙතන ඩයලොග් කියලා කීබෝඩ් එකක් තියෙනවා. ඒක උඩ මෙන්න මේ විදිහට ටච් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්නවා පල්ලෑ නිකන් කස්ටමයිස් කරන්න වගේ අයිකන් එකක් තියෙනවා. ඒක උඩ මෙන්න මේ විදිහට ටච් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට ඕන පුළුවන් කීබෝඩ් එකේ බෑග්ග්‍රවුන්ඩ් ෆොටෝ එකක් ඇඩ් කරන්න. එහෙම නැත්නම් කීපෑඩ් ඉෆෙක්ට් එකක් මොනවා හරි ඇඩ් කරන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් කියන එක උඩ ටච් කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට පේන ඇති තියෙන ෆොටෝස් ඒකේ තියෙන ෆොටෝස් පේනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න පික් මී ඉමේජ් කියන එක උඩට ටච් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ ගැලරි එකට මෙන්න මේ වගේ වාව යොමු වෙනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට අවශ්‍ය කරන ඔයාගේ තියෙන ෆොටෝ එකක් ඔයාලට මේ විදිහට බලලා සිලෙක්ට් කරගන්න පුළුවන්. සිලෙක්ට් කරගෙන මෙන්න මේ වගේ ඇප්ලයි කියන එක උඩ ටච් කරනවා. ඊට පස්සේ මෙන්න මේ සක්සස්ෆුලි ඇප්ලයිඩ් කියලා වැටෙනවා. ඊට පස්සේ ඔයාලට යන්න තියෙන ඩයල් පෑඩ් එකට වාගේ මෙන්න මේ විදිහට ඩයල් පෑඩ් එක ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට වාගේ ෆොටෝ එක ඩයල් පෑඩ් එකට වැටිලා තියෙනවා. ඉතින් මම හිතනවා ඔයා මේ වීඩියෝ සම්පූර්ණයෙන්ම නැරඹුණා. දැන් ඔයාලට දැනගැනීමේ හැකියාව ලැබෙන්නේ නැති කොහොමද මේ විදිහට වාගේ ඩයල් පෑඩ් එක කස්ටමයිස් කරගන්නේ කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් ෂෙයා කරන්න. ඔයාගේ යාළුවන්ට බැලීමට අනිවාර්යෙන් ඔයාගේ සෝෂල් මීඩියා වල පුළුවන් තරම් ෂෙයා කරන්න. ඒ වගේ මේක ගැන අදහස් මොකක්ද කියලා අනිවාර්යෙන් පල්ලෙයා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මොකද වීඩියෝ එක බලන යාළුවන්ට ඔයාගේ කමෙන්ට් එකක් ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම ඔයා වීඩියෝ එක කැමති නම් අනිවාර්යෙන් ලයික් කරන්න. වීඩියෝ එක කැමති නම් හැමදාම කෙනා ඔයාගේ වීඩියෝ එක ඩිස්ලයික් කිරීමේ හැකියාවත් ඔයාලට තියෙනවා. ඉතින් අද වීඩියෝ එක තුන ගොඩක් ස්තුතියි තවම මේ වගේ වීඩියෝ එකක් ඉක්මනින්ම අරන් ඒ බලාපොරොත්තු මම අද සමු ගන්නවා. මන්ටි රන්ජන් නිතාරණ තවත් වීඩියෝකින් හමු වෙමු.